සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමුකදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුෝතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා සුබින්වත්න ඔබ හැමදිනාම මේ මොහොතේ ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු වන්නේ පින්වත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය හුද කලාවට බරයි. ධර්මයක් තියෙන කෙනෙකුට හුදකලාව තරං සහනයක් තවත් ලෝකනෑ. හුදකලාව තර සහනයක් ලෝකෙ තවත් නෑ. හැබැයි ධර්මයක් නැති කෙනෙකුට හුද කලාව තරම් සාපයෙකුත් තවත්නෑ. හුදකලාව සහනයක් කරගත්ත. සැබෑ අධ්‍යාත්මික ශ්‍රාවකෙක් වීමට අපි තුළ දැඩි උනන්දුවක් දැඩි කැමැත්තක් තියෙන් නෝන්. ඒ කැමැත්ත අපට විශාල උපකාරයක් විශාල අනුග්‍රහයක්. එතරේ අනුග්‍රහය සුළුපටුව එකක් නෙමේ. එතකොට අනුග්‍රහය තුළ අපට සැලසෙන යහපත පොඩිය එකක් නෙමේ. මේ ජීවිතයේ තුළදීම ධර්මය අවබෝධය කරා යන කෙනෙකුට, ජීවිතාවවබෝධය පැත්තට නැමෙන ශ්‍රාවකයකුට හුදකලාව සහනයක් කරගෙන හුදකලාව තුළින් නිවීම පිණිස අධ්‍යාත්මිකව ගොඩ නැගීම පිණිස උනන්දුවක් කැමැත්තක් අපි සකස්කරගත යුතුයි. එතුට කැමැත්ත සකස් කරගන්න කොට අපි උනන්දුව යුතු තැනක් තමයි කොහොමද බුදුරජාණන් වහන්සගේ පනිවිඩේ තුළ අපි ශක්තිමත්වෙන්නේ. කොහොමද අධ්‍යාත්මිකව ගුණධර්ම මත ගොඩ නැගෙන්නේ. කොහොමද මගේ කෙලෙස් නිරුද්ධ කරගන්නේ කවදද මම කෙලෙස් නැතුව නැගිටින්නේ කවදද මං කෙලෙස් අඩු ශ්‍රාවකයෙක් විදියට නිදාගන්නේ. කවදද මම නිකෙලෙස් වෙන්න කියලා ඒ වෙනුවන් අධ්‍යාත්මික අපි සැලසුම් කරගන්න එක බොහොම වටිනවා. සැලසුම් අපේ ජීතට හරි උදව්වක් උපකාරයක් ය අධ්‍යාත්මික සැලස්මතියන වනං යම් කෙනෙක් තුළ එය අධ්‍යාත්මික සැලැස්මතියන ශ්‍රාවකයෙකුට නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතය තුළම නිවීම අත්දකින්න පුළුවන් නිවීම අදදකින සැබෑ ශ්‍රාවකයෙක්ෙන්ඩ තමයි අපි ගොඩාක් මහන්සි වෙඩෝන එමහන්සිය බොහොම ප්‍රතිඵල සහිත බවක් ප්‍රතිඵල සම්පන්න බවක් එමහන්සය තුළ අපට ගොඩ නැගෙනවාඒ ගොඩනැගීම සැබෑවටම අපේ අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්න උදව්වක් එව්දව්ව නිරන්තරයෙන් හදාගත්ත සැබෑ බුද්ධශ්්‍රාවකෙක් වෙන්න කියලයි පලවෙනිියෙන් ඔබට යෝජනා කරන්නේ මතක ඇති නිබ්බේදිික පරියාය සූත්‍රය සුරෙන් අපි දේශනා දැ දෙක් තු තුනක් විතර කරා ඒ දේශනාවේ තවත් ධර්ම කොට්ටාස දේශනා දෙකට විතර තුරු වෙලා තියෙනවා නිබ්බේදික පරියාය සූත්‍රයේ සස්සර ජයගැන් ශ්‍රාවකයකුට නිවන කරා පැමිණෙන ශ්‍රාවකයකුට පොඩි උපකාරයක් නෙමෙයි තියෙන්නේ විශාල උපකාරයක් තියෙනවා පකාරාර්ථයෙන් වැදගත්වන අර්ථ චර්යාව පිණි ෝබය අවධානය යොමු කරගන්න කියලා යඔබට ඉතාම මෙත් සිතින් කරුණාවෙන් අපි යෝජනා කරන්නේ. එතඩේ යෝජනාව ඔබ අවනත වියයුතුයි මොකද ඔබට උමනාවතියෙන්නේ අවබෝධය ප්‍රත්්‍යයක්ෂ කරගන්න නං ඔබ ඒ යෝජනාවට එකඟ විය යුතුයි ඒයෝජනාවට එකඟතාවයක් ඔබ පල කළ යුතුයි ප අපි කර්මය පිළිබඳ අර්ථ දැක්වීමත් වේදනාව පිළිබඳ අර්ථ දැක්වීමත් එතනින් පස්ස ගිහින් අපට නිබ්බේදික පරියාය සූත්‍රය තුළින් කාමය පිළිබඳ අර්ථ දැක්වීම ඉට පස්සේ අපිට මතකයි ආශ්්‍රව පිබඳ අර්ථ දැක්වීමමත් කියෙන කාරණ හතරක් පිළිබඳ අපි පැහැදිලි කළා නැ අද මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වන්නේ සංඥාව පිළිබඳ නිබ්බේදික පරියාය සූත්‍රයේ කොහොමද පුද්ගලයා සංඥාව පිළිබඳ නුවන හදාගන්නේ ඒ සංඥාව පිළිබඳ පුද්ගලයා තුළ ඇති වෙන නුවන කොහොමද නිවන පිණිසූපකාරාර්ථය අනුග්‍රහ කරන්න කියන ගැම්ඹුරු කාරණය අපේ අවධානය යොමු කරගන්න අපි උත්සාහ කර අදදේශනාව සංඥා භික්කවේ ේදි තබ්බම් මහනිනි ස්ඥාව හොඳට දැනගන්්ඩ එවගේම සඥ සං්ඥාවේ සමුදයක් දැනගන්න පසුබිමඒවගේ සං්ඥාව වේමත්තතාවයක්ත් දනගන්න විවිධාත්වයක් දැනගන්න සංඥාාවි විපාකයත් මහනිනි දැනගන්න. සංඥාවෙන් නිරුද්ධවීමත් දැනගන්න. සංඥාව නිරුද්ධ වන ප්‍රතිපදාවත් දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ පරියායත් සංඝයාට මතු කළා. බොහෝ පිරිසක් අවබෝධය කරා තමන්ගෙහිත ගොඩනගාගන්න මේ දහම් පරියාය උපකාර කරගත්තා. එතකොට බුද්ධදශනාව පැහැදිලි කරන මේ විග්‍රහය තුළ සංඥාව පිළිබඳ පුද්ගලයා තුළ ඇතිවෙන ඉතා පලල් අවබෝධය තුළින් කොහොමට සඥාව නිරුද්ධ කරලා අවබෝධය කරායන්නේ කියෙන කයි මෙතන පැහැදිලි වෙන්නේ මොකද සඥාව නිරුද්ධ වඋනාට පස්සේ ඒ සංඥාව නිරුද්ධ වෙච්ච තැක යා නැවත උපතක්කරා නොයන ට්මටයි යාග චින්තන රටාව හැදෙන්නේ එයා ගිහිත හැදෙන්නේ එතකොට අපිට අපි තුළ පවතින සං්ඥා සහගත භාවය යථාර්ථවාදී රිත්්මයක් නෙමෙයි අපි තුළ පවතින සංඥාව යථාර්ථය නෙමයි අපි තුළ පවතින්නේ යථාර්ථයෙන් හාට ගියපු යතාාර්ථයේය නොපෙනෙන තැනකයි අපි සංඥා ඇතුළට ගන්නේ. එනි අපි තුළ පහළවෙෙන නොයිෙක් ආකාරය සඥාවල යථාර්ථවාදී රිත්්මය අපට මග හැරිලා තියෙනවා. එතුර යථාර්ථවාදී රිත්මය සඥාවේ යථාර්ථය ත ේරුම් ගන්න කොට අපට පැහැදිලි වෙනවා අපි හල්ලගත්ත සංඥාව සැබෑවක් නොවන බව සඥාව බුද්ධ දේශනාව පැහැදිලි කරන්නේ මිරිංගුවක් කියන්නේ සඥ මිරිගුවක් වගේ තුන මේ සඥාව කියන මිරිගුව මරිුව කිය යථාර්ථයක් නෙමේදී අපි අල්ලන සජීවී අජීවි හෑම දෙයක්ම තුළ යථාර්ථය අපි අල්ලනදේ නෙමේ ගැහැණියෙක් වසයෙන් පිරිමයෙක් වසයෙන් දුවවසයෙන් පුතාවසයෙන් අම්ම වසයෙන් තාත්ත වසයෙන් මේ ලෝකයේ කවර දෙයක් කල්ල ගත්තත් ල්ලගන්න කවර දේක උනත් පිනනී යථාර්ථය අපි ඔය හිතාගනින්න දේ නෙමේ යථාර්ථය වෙන එකක් බෙද බෙද බලනකොටේ යථාර්ථය අපට පෙන්නේ නෑ යථාර්ථයක්ය කියල අපි හිතාගෙනන්න බොහෝ දේවල් වල යථාර්ථයක් නෑ අපි හිතාගනිනෝ යථාර්ථයක් කියල ඒකම අපි තුළ පවතින මිරිගුවක් යථාර්ථයක් නොවන්නේම අනිත්‍යය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ නිසා අපි අත්දකින ලෝකය, අනිත්‍ය වෙලා යන දුකමත පිහිටන අනාත්ම වෙලා යන ලෝකයක තමයි අපි නැවතිලා ඉන්නේ. තො අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රලක්ෂණයේ මත පදනම්වෙච්ච ලෝකයක් අපි ඇසුරු කරන නිසා, එබඳු ලෝකයක් අපි පරිහරණය කරන නිසා, අපි හිතාගෙන ඉන්න නිත්‍යය සඥාවෙන් ගත්ත දේ සුකසඥාවෙන් ඇතුළට ගත්ත දේ ආත්ම සංඥාවෙන් අපි ඇතුළට ගත්ත දේ තුළ අපිට අපේ ආධිපත්තිය පවත්ව ගණඩ බැරිවිෙනෝ අපිට අප ආධිපත්තිය පතුරෝ ගන්න බැරිවිෙනෝ මොක නිත්‍යය සං්ඥාවෙන් ගත්ත ලෝකය අනිත්්‍යවෙල යන එකක් සුක ස්ඥාවෙන් ගත්ත ලෝකය දුක්ෂ හිත එකක් ආත්ම සංඥාවෙන් ගත්ත ලෝකයේ අනාත්ම වෙලා යන එකක් ඒ නිසා තමයි සංඥාව පිළිබඳ පුද්ගලය අවබෝධය හදා ගන්න අවබෝධය හදා ගන්නකොට ඔය අපට පේන සං්ඥාමය වටිනාකම නොපිෙනී අන්ඩ පටන් ගන්නු. සංඥාවසයෙන් අපි තුළ පවති නොනි වටිනාකමක්. අපිට වටිනාකම පේෙන් නැතුව යනෝ. ඒ වටිනාකම නොපෙනෙනකොට වටිනාකම පේ නැති කොට පින්වත්නී. එක අ බාහිර ලෝකයට දුන්න වටිනාකම නොපෙනී යනකොට සැබෑවට මෙහෙම වටිනාකමක් නැතිකොට. එහෙම වටිනාකමක් නැති ලෝකයක් අපි මේ විදියට උපාධානය කරගෙන දැඟලුවා නේද කියලා අපිට මහා පුදුම විදිී කලකිරීමක් ඇතිවෙන්. නිරුවේදයක් දැ නි බේදික කියන්නේ ඒක. එතුට මේ සංඥාව පිළිබඳ මේ පුද්ගලයා සඥ සඥ්ඥා භික්කවේ වේදි තබ්බා සඥා ඉරි පස්සේඥ සමුදයෝවේදි තබ්බු සංඥා වේමත්තතා වේදි තබ්බා සංඥා නිරෝධ වේදදි තබා සංඥා නිරෝධගමිනි පටිපදා වේදි තබ්බා කියකි අපි මේ වේදි මේක දැනගැනීම තුළ තමයි ඒ පුද්ගලයා තුළ විනිවිධයන වැටහීමක් ඇතිවෙල මේ සංඥාව පිළිබඳ කිරීමක් ඇතිවෙන් එතොට සඥාප පිළිබොඳ කලකිරෙනකොට ජීවිතේපාාවෙන වන් නිමි. සංඥාව පිළිබඳ කලකිරෙනකොට පුද්ගලයා මුහුණ දෙන අත්දැකීම තමයි මේ පවතින සඥඥාවල පවතින යථාර්ථය මම හිතාගෙන හිටපු එක නෙමයි. මම හිතාගෙන හිටියකට වඩා වෙන එකක් තමයි යථාර්ථය. මේක බෙදල බලනකොට විස්තර කරලා බලන්නකොට මේ අතාර්ථය පේ නෑනේද කියලා උත්සා කරලා එයට බලන්න පුළන්ඒ බලන්න බුදුහාමුදුරුව භාගතු වහන්සේ පෙන්වා දුන්න පරිායි තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සති පට්ටානෙන් බලනකොට අපට බහොම පැහැදිලිව තේරෙන්න්න පටන්ගන්නවා පැදිලිියෝපේෙන්න්න පටන්ගන්නවා මේ සං්ඥාවේ අතාාර්ථය අපි හිතාගෙනන්න නොවන බව එතකොට අපි හිතාගනිඉන්න දේ නෙමේයි අතාාරතයේ අතාර්ථය අපි හිතන වට වඩා වැඩි වෙනස්කමක් තියෙන දෙයක් කියලා එයාට තේරෙන්න්න පටගන්න තටට අපි හිතාගෙන ටපු වටිනා ඇැයි සම්මත කරගෙන හිටපු දේට දීර්පු වටිනාකම හිතෙන් ගැලවෙන්න පටන්ගන්නවා පිහිත දුන්න ටිකමක් තියෙනවානනි අන්නේ බටිනාකම හිතෙන් ගැලවිල න්න පටන්ගන්නවා එතුට සංඥාව පිළිබඳ ඇත්තටම මේ නිබ්බේදික පරියායි සූත්‍රයේ තියෙන පරියාය තේරුන්ගත් තම ඇති ඇතටම ඇති මේ පරියාෑම හොඳට දිගට පාලට හොඳට උඩට පාලට හොඳට විමර්ශණනය කරාට පස්සේ යා තුළ ඇති වෙන සංඥාව පිළිබඳ ගැඹුර අවබෝධයම ඇති සඥාවෙන් නිදහස් වන්න එතු සංඥාවෙන් නිදහස් කියල කියන්නේ යාටත්යෙක් පුද්ගලයෙක් නොපෙන යන රම සත්ව පුදගල භාවේ නොපෙනීගේපු තැනකම තමයි සෝතාපන්න ශ්‍රාවක භාවේ මතු වෙන්නේ සෝවාන් පුද්ගලෙක් මතු වෙන්නේ සකදාගාමී පුද්ගලයෙක් මතු වෙන්නේ ූි වසේ සක්කා යිදිට්්‍යිය දුරගන්න වන සඥාවේ යතාාර්ථයේ දැනගන්නවන හෙමනක් සෝවාන් වෙන පුදගලයකුට අනෙක් සියලු පර්යායන් අයි කරලා මෙතනින් ධර්මය අල්ලගත් තයාට පුලුවන් සෝතාපන්නවීම දක්වා තමන්ගේ හිත පුහුණු කරන්න. බොද සෝතාපන්නවීම කියල කියන්නේ හිත තුළ පවතිනොයි ගන සංඥාව අයින් මෙලයනඒකමයි අම්ම තාත් දුව පුතා ගැණියෙක් පිරිමියක් කියල හිතාගනින මේ සත්ව පුද්ගල ලෝකය තුළ සැබෑවටම විමර්ශණය කිරීම තුළ විස්තර කිරීම ළ සැබෑටම අර්ථදක්වා ගැනීම තුළ ඒ හිතන යථාර්ථය සැබෑවටම නෑනේ දෙ කියලා අවබෝධය තුළින් පුද්ගලයට දකින්න පුළුවන්. ඒ දැක්ම පිණිස තමයි අපි මේ විදියට අපේ චින්තනය හසුරුවා ගන්නේ. දැ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පින්වත් මහනිනි මේ සං්ඥාවේ අතාාර්ථය ඉතාම හොඳින් ඔබ දැනගත යුතු වන්නේ වෙනමකොටවත්නමි ජීවිතය අවබෝධය කරා යන කෙනෙකුට මතකය තුළ මනස තුළ රැදින මේ ගන සංඥාව නිසා උපන් සත්්‍යයා බරපත අමාරුවක වැටෙනවාය උපාදාානය වෙනවා බවය සකස් කරගන්නවා ජරාමරණ දුකාදාගන්නවා එනිසා සංඥාවය අතාර්ථයේ තේරුම් ගන්නලුවන් තුර දැබලන්න බුදුරජාණන් වහන්සේ. මේ සංඥාව යතාාර්ථය තේරුන්ගත්තට පස්සේ, මේ ලෝකයේ පරිහරණය කරද්දිී කෙලෙස් ධර්මයන් ඉපදිලලා යා අනාත වෙන්න තිීෙන අවස්ථාව හරිම අඩුයි. සංඥා භික්කවේ වේදි තබ්බ මානනි සඥාව දැනගන්න කියනු. මොකක්ද සඥා, චයිමා භික්කවේ සඥ්ඥා, සඥාව හයයි බලන කුච්චර පැහැදිලිද. මේ අදාහන මේ පරිියායි විතරක්ම දීවිතයේ දිහා බැලුවත්, තුරුබන පැත්තකින් කියල ඒත් ආරවක්කයිදිට්්‍යය දුරගන්න මේ දේශනාවක් ප්‍රමාණවත් තුර මෙබඳු දේශනාවක් තුළින් සැලසෙන යහපත තුළින් යට පුළුවන් අවබෝධය කරපිය පියමන් කරන්න එතකොට බුද්ධ දේශන විතින චයිමාාභික්කවේ සංඥා ඔන්නන සඥාව දැනගන්නලුන් මොනවද සඥා රූප ස්ඥා සද්ද ස්ඥා ගන්ධ සඥා රස සඥා පොට්ටබ්බ සඥා දම්ම සඥා ඔච්චරයි සඥා සංඥාව කියල කතා කරන්න තින නොවික විතරයි. සංඥාව කල විට වඩා දෙයක් කතා කරන්න නෑ. එෙතුර සංඥාව චයි මේ භික්කවේ සඥ සඥාව ආකාර හයයි ඉතියෙන්නේ. ස්ඥාව ආකාර හයයි. මනවද ආකාරහය ලූප සංඥ බ්ද සංඥා ගන්ධ සංඥා රසව සඥා පු්ටබ සංඥා ධම්ම සංඥා. ඔොච්චරයි සංඥාව ආකාර හය. එතකොට ින්නම මේ සං්ඥාවේ ආකාර හය පැහැදිලිව තේරුන්ගත්ත ශාවකයකුට ඒගැන අදදකින රූපය තුළ සං්ඥා පහල වෙනවා සබ්දය අහනකොට සංඥා පහල වෙනවා ඔක්කොම සංඥා ගොඩක් විතරයි ඇත්තටම යථ අර්ථයේ බැලුවට පස්ස සත්‍යය වසයෙන් පවතිනය යමක් තියෙනව කියලා අපි හිතාගෙන ීටියට සත්‍යවසයෙන් පවතින යමක් නෑ ක්කොම සං්ඥාටිකක් විතරයි ඒ සංඥා ඒ ගත්ත සංඥාවල ආකෘතියක් හටගෙන හටගෙන නිරුද්ධ විවිහන එකක් ඒකත් එතකොට දැන් අපිට කවුරු හරි බනිනවනං දැ විනාඩි පහක් බනිනවා කිය හිතාගන් විනාඩි පහක් බනිනකොට පිනත්න විනාඩි පහම එකදිගේටම මට බැන්නය මට තමයි ඔය බැන්න කියලා අප පිහිතුවට පින්නත්ී බැනපු දේත් නිවි නිවී ගියපු නිසා තමයි දැනුත් බිණි කැහෙන්නේ ගැමි බාවචනය ශබ්දය හටගෙන හටගෙන නිරුද්ධ වෙනවා මේ හටගන නිරුද්ධ වෙන ලෝකයකට සත්‍යය වශයෙන් පවතින දෙයක් මෙන්න මෙතරම් කාලයක් මට බැනපු පුද්ගලයෙක් බැනපු වචනටිකක් මට තියවාකිල අපිහිතාගෙන ඉන්නවා. මේ අනිත්‍යතාවය අපට විපරිනාමේ එක තේරුම් ගඩ බැවීම වුල තිම අනිත්‍යතාවය තමයි මේ මේකේ පදරම කිය අපි දැනගත්තට පස්සේ පින්න්නත් නිනිකම් සබ්ධ මාත්‍රයක් විතරයි. ඒ සංඥාව ඇතුළට ගන්නේ නෑ. රෝසු වචනයයක් විදිරට බැන්නායකන්න සඥාව ඇතුළට ගන්න නැසබ්ද මාත්‍රය කකර දන්නවා අනිත්්‍යවල යනවා සියල්ලම අනිත්‍යවෙල යනවා කිය දන්නවා එතකොට මෙතන පින්වත්නී මේ අනිත්‍යතාවේ දැක්ක කිය අවබෝධයතය යන්න බෑ මේක නිරෝධේ දකිින් ඩෝන මේවා නිවිනිවී යනාකාරය දකින්න නිරුද්ධ නිරුද්ධ වී නාකාරය දකිින් ඩෝන ති නැතුව ුද ව කාර කින්න ඕන දැ එකක පිස්සරහට කතා කර ගමු පින්නවත් නීතකොට සංඥාව පිළිබඳ අපි ගත්තට පස්සේ සංඥා භික්ක විවේදිී තබ්බං සංඥාව ගැන දැනගන්න කියනවා. එතකොට සංඥාව ගැන දැගන්න ඕන්නන දැ ඉලක්ක ගතව පැහැදිලි වෙන සංඥා්‍යාකාර හයයි රූප සඥා සබ්ද සංඥා ගන්ධ සංඥා රස සඥා පොට්ටබම සඥා දම්ම සඥා. ඔච්චරයි සංඥා. රොන්වයි ආකාරහය ැ දැනගන්නුන් ඇයින් රූප දකිනකට රප සං්ඥා පහල වෙනවා. සංඥා පහලවෙනි රූප තුල නිමි මම තුලයි සං්ඥා පහලවෙනි. කණින් සබ්ධහනකොට සබ්ද සංඥා පහල වෙනවා. සබ්ද සංඥා පහලවෙනි මගේ හිත තුලයි. සබ්දය තුළ නිමි නාසිෙන් ගඳ සුවද වවිඳෙනකට ගන්ද සංඥා පහල වෙනවා. නාසේ තුළවත් ගඳ තුළවත් නිබි මගේ හිත තුලයි ඒ සංඥා පහලවෙන්නේ. ඉනිසසා මතතියගන්නු මේ සංඥාව කියන හැගීමක් බව. සංඥාව කියයන හැඟීීමක් කියලා මතකතියා ගරන මේවා හැගීම් ටිකක් වෙරයි මම ගන්න සංඥාව ඔබ ගන්න කකොට වෙන විදිහ ස්ඥාවක් වෙන්න පුළුව එතකොට ඒ තමන් දන්න දේට අනුව සඥා පහල වෙනකොට තමන් ගන්න සංඥාව එක මාකෘතියෙන් හැමෝම ගන්නවා නෙම ඉ පින්වත්න්නේ එතකොට මේ සියලූම සඥා හැගීම් ගොඩක් හැඟීම් සමුදායක් කියලා අපි දැන ගන්නවන් ලස්සන කැත් සුබආසුබ ඕ කොම සංඥා විතරයි ඒවාමං ඇතුළට ගන්න විදිහානුව මාගේ හිතතුළ ඇතිවෙන හැඟීම් ටික් විතරයි මොකද ඔබට ලස්සනම කෙනෙක් මට ලස්සන නැතිවෙන්න පුළුවන්. මට ලස්සන කෙනෙක් ඔබට ලස්සන නැති වෙන්න පුළුවන්. ඒම නං ලස්සනයි කැතයි කියන සංඥාවත් නිකම් හැඟීමක් විනා සත්‍යය වසයෙන් බාහිරට පවතින දෙයක්. පින්වත් මෙන්න මේ යථාර්ථයේ ඉතාම පැහැදිලිව අපි තේරුම් ගණ්ඩුවුන් චයි මේ භික්කවේ ස්ඥා සඥාාවේ ආකාරහය දැනගණ්ඩුවන ඊළඟට බුදුරජාණන් වහසේ මතක් කරනවා කතමෝච භික්කවේ සං්ඥානන් නිධාන සම්බවූ මහනින මේ සං්ඥාවේ නිධාන සම්භවයක් දැනගණ්ඩ කියෙනවා සංඥේ නිධාන සම්භවය ැනගණඩිරෙන ොකද නිධානම්ව නිධාන සම්බවෝ කියල කියන පසුබීම මේ සංඥාව ඇතිවෙන්නේ මොනවගේ පදනමක් මත පිහිටලාද කියන නිධාන සම්භවය පිළිබඳ. බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන් ඩන එතුට අවබෝධය අපිහම කෙනෙකුට අවශ්‍යයි කතමෝජ බික්කවේ සංඥානන් නිධාන සම්බව මොකද සංඥාව නිධාන සම්භවය තැන් ඔබදන්න ොමේවාදැම අපි මේ නිබ්බේදිි කරරිිය අයි සූත්‍රයෙන් දම මේ කාරණයකිවට මේ අපි මතු කරලතිය නොදේශනාවල සං්ඥාවේ නිධාන සම්භවය තමයි පස්සෝ භික්කවේ සංඥානන් නිධාන සම්බව සඥාවෙන් නිධාන සම්භවය තමයි ඉස්පර්ශය ඉස්පර්සය නිසා තමයි අපිට රූප සංඥාපහලවෙන්න චක්කු සම්පස්සේ නිසා තමයි රූප සංඥාපාලවෙෙන සම්පස්සේ නිසා තමයි සබ්ද ස්ඥාපහල වෙන්නේ. ගාන සම්පස්සේ නිසා තමයි ගන්ධ සඥ්ඥාපහල වෙන්නේ. රස සම්පස්සේ නිසා තමයි මේ දියව්හා සම්පස්සේ නිසා තමයි රස සඥාපහල වෙන්නේ. එතකොට පිවත්න කාය සම්පස්සේ නිසා තමයි පොට්ට අබ්ද සඥා පහල වෙන්නේ මනෝ සම්පස්සේ නිසා තමයි දම්ම සංඥාපහල වෙන්නේ. ඒ නම් මේ සඥඥාපාහල වෙඩි හේතුවමකක්ද. ඉස්පාර්ශය. ඉස්පර්ස නෝනනානං ඉස්පර්ස නොවිච්ච කිසිම තැනක අපිට කිසි දවසක සංඥාපහල වෙන්නේ නෑ. ඉස්පර්ස නොවී තියෙන තැන්වල සංඥාපහල වෙන්නේ. එතුොට ස්පර්සය කියන්නෙත් හැතිවෙලාන් හටගෙන නිරුද්ධ වෙල යන එකක්. පර්සයේ නිරද් වලායන වනන් ස් පාසයේ නිසා තිවන සංඥාවිත රදදිගකට පවතිඉට විදික් නෑ සංඥාාවත් නිරුද්ධ වෙලායන දෙයක් විදිර තමන්ගේ මහදවතින් තමන්ගේම මනසින් මේ අතා අර්ථය අපි දැන ගන්නඩුවන්. එතකොට තේරනවා සඥාව කියන මිරිගුවක් මයි සංඥාව කියන තනි බොරුවක් මයි සංඥාව කියන්නේ සත්‍ය වසයෙන් පවතින්න දෙයක් නොවේ මයි ඒ භාගතුන හසික බුද්ධ වචනය ඒ විද්ධහ මයි කියල තමන්ගේ හිතට දැනන්න පටගන්න. එත්තකොට මේ ලෝකෙ සවිඥ්ඥානික ආවිඤ්ඥානික කිසිම සඥ්ඥාවක් මනස හිටි න්නේෑ. ඒක අරහතන් වහන්ේ ගීත දැක්ක තැන තැරිලෙයන්නේ. ඇයි මිරිගුවක් බොරුවක් ඒ උන්වහන්සේ දන්නවා. එතකොට සංඥාව ඇතිවෙන්නේම නම් මොකක් නිසාද සං්ඥාව ඇතිවෙන්නේ පින් අ නිධාන සම්භවය තමයි ඉස්පර්සය ඉස්පරසය. මේ ඔක්කොම ඇති වෙලා නැතිවෙලා යන වත් මතක තියාගන්නඩුවන් මේ කියන කාරණා සමුදයක් දැනගන්න අයත් දැනගන්න සමුදේවය දම්මානු පස්තිවා අධිවසයනු දැනගන්න ඇතිව ඇති ැතිවි නැති යන බවත් දැනගන්න ඉතිං ඇතිවෙන බවත් නැතිවෙන බවත් ඇතිවෙලා නැතිවෙන බවත් දැනගත්තට පස්සේ ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් පිබඳ මොක්කට රූප සංඥා සබ්ද සංඥාපාල කරගන්නද කියලා තමන්ටම කල්පනා වෙන්න ටගන්නවා එතකොට සං්ඥාවේ නිධාන සම්භවයීම කදද සඥ්ඥාවේ නිධාන සම්භවය තමයි පින්වත්නී අධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඤ්ඥාන එකතුවීම නම් වූ ස්පර්සය තමයි සං්ඥාවේ පස්සුබීම. අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් විඤ්ඥානත් එකතු නොවෙච්ච තැනක කව දාවත්රූප සංඥාපහල වෙන්නේ නෑ. සබ්ද සං්ඥාපහල වෙන්නේ. තුළ සෑ සංඥා පහලවෙෙන් නැත්තං පන්නත්නී යා තුළ ඒ සං්ඥාපද නම් කරගෙන විඳීම මාදේ කවරආකාරයකින්ත් හටගන්න සංඥාව පහලවෙෙන් ඉස්පරසූුණු තිස්්පර්ස වෙච්ච තැන්වල තමයි නො එෙක් ආකාරයේ සංඥාවන් අපි තුළ ජානීත වෙන්නේ අපි තුළ පහල වෙන්නේ එතුර ඒ අපි ඉතාම පැහැදිලිව සෑම බුද්ධශ්්‍රාවකයෙක්ම මේ කාරණය පිළිබඳ දැනගන්න ඕන පින්වත්න්නේ එතුට සඥාව දැනගත්තම දැම්ම සංඥාව කියනෙක සරලොව ගත්තොත් මොකක්ද සඥාව දැ මේ දේශනාවේ නිබ්බේදික පරිාය සූත්‍රයේ පැහැදිලිවන සඥාව කියනෙ මොකක්ද සඥඥාව කියල කියන අරමුණ හඳුනාගන්නමා කියන එකයි එකට අරමුණ හඳුනාගන්න එකට තමයි ගණ සංඥාව කියලා කියන්නේ ගන්න සංඥාව එතකොට මේ සංඥාව තුළ අවබෝධය හදාගන්න කවරක්ද කරන්නඩුවන් අපිස්සර හටි කියන්න අවබෝධය හදාගන්න කොරන්න ඕන දේ ගැන්නය. ඕොන දැන් කාරණ දෙකක් දන්න ොමකදද සංඥාව කියන්නේ මෙයයි කියල දන්නවා ඊට පස්සේ සඥ්ඥාවේ නිධාන සම්භවයක් දන්න නිධාන සම්භවය නිධාන සම්භවය. එතු නිධාන සම්භවය දැනගත්ත තැනක ඒ පුද්ගලයට පේ නවාම මේ සඥාව ඉබේ හටගත්ත එකක් නෙමේ. ම මේ අදදකින සංඥාව නිබේ හටගත්ත එකක් නෙමේ මා තුල මේ ස්ඥාව පහල වනමින් මේ විදිහට නේද කියලා අපපියවරක් ඉදිරිියගින් දකිනවා ද සාමානි කෙනෙකුට නොපෙෙන පැත්තක් කියයනේ අපි කතා කරන්නේන සාමාන්‍ය කෙනෙක් ඇහෙන් රූපයේ දැක්කා මේ රූපය ඉදිරිය මුසපත්වෙන ගතියක් තියෙනවා. යයි රූප සංඥාත් පහ ගාරගන්නවා ට පසේ රූප සංඥාවටනුව විඳීම් රූප විතර්ක රූප විච්චාර. එයා තුළ රූප සංචේතනා ඒව පහළ වෙලා ඉතිං ඒ රූපය නිසාරාගේ හදාගන්නවා පටිගේ හදාගන්නවා ඉරිසියාව හදාගන්න නොඒකාදී ධර්මයන් හදාගන්නවා නමුත් ලෝකෙ අථාර්ථයේ පැත්තෙන් බැලුවූ ධර්මේ හරහා බැලුවොත්තේරෙනවා මේ පහළවුණු රූප සංඥාව හේතු සහිතව ඇතිවෙච්චේ එකත් අභ්‍යන්තරායතනද බාහිරායතනද විඤ්ඥානෙද එකතුවීම නිසයි මං මේක අද්දකින්නේ කියලයා දැනගන්නවා ට හේතු හිතයිද නැද් හේතු සහිතයි. හේතු සහිතව ඇතිවෙච්ච රූප සංඥාවත්තමයි දෙැම් පහල වෙලා තියද. හේතු ටික තුම් පැත්තකට විසි කරලා දැම්මුත්. අර අපිට පහල වෙන රූප සඥාව පහල වෙනවාද නෑ. අට්ටාරස් ධාතු විදියට බලනකට ඕකතමයි වෙන්නේ. ධාතු තුනකට වෙන්කරාට පස්සේ. මට නිිනවා ම බැනුන් අහනවා මම ගැනවර්ණනා කරනවා මව ප්‍රසංසා කරනවා බලන්න කොච්චර හොඳදයිදකේකය මේ එලිය නිරුද්ධ වෙලා යන සබ්දයක් කල්ලගෙන දැඟලුවාට කනත් පැත්තකින්තියලා සෝත දහතුුවත් පැත්තකින්තියලා සද්ද දහතුුවත් පැත්තකින්තියලා සත විඥා ධාතුුවත් පැත්තකින් කියෙලා මේ දා තුන්න තුන් පැත්තකටරු. මට මම ගැන වරණනා කරනවා මම ගැන ප්‍රසංසා කරනවා මට බනිනව මට දොස් කියනවා මට තම මොකක්වත්තියෙයිද නෑ එහමන මේ ධාතු තුනේ සංයෝගය තුළයි අපි මේ ලෝකයේ තුළ සංඥා ගොඩනඟා ගන්නේ ත මේ සංඥා ගොඩන ගෙන අවස්ථාව තුළ අත්දැකින අත්දැකීම සම්පූර්ණයම සංයෝගයක් සංයෝගයක් එක තුවීමක් තියෙන්නේ සංයෝගයක් මතා අත්දකින අත්දැකම් පරාසයක් තියනෙ එතකොට මේ අතාරථ අපි බොහොම පැහැදිලිව තේරුම් ගත යුතුයි ඊළඟට තුන්විනිකාරණය විදිට තව පියවරක් ඉදිරියට ගිහින් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා විසින් තේරුම් ගත යුතු දෙයක් තමයි. හතමෝච බික් ස්ඥානන් වේ මත්තතා සං්ඥාවේ වේමත්තතාවයක් දැන ගණ්ඩුවට ඔන්න ඊළඟ පියවර. සඥාාවේ විවිධත්වය දැනගණ්ඩුවට. මොකද සඥා විවිධත්වය. අඥ්්‍යා භික්කවේ ස්ඥාරූපේසු අඥ්්‍යා භික්කවේ සද්දේසු අා සඥා ගන්දේසු අ්ඥ සඥ රසේසු අඥ්ා සඥා පොට්ට බේසු අඥ්ඥා සං්ඥා දම්මේසු ඒවන් බුත්තම් භික්කවේ සඥ්ඥානන් වේමත්තතා මෙ වේ මත්තතාවේ විවිධත්වය දැන ගන්නුව රූප ස්ඥාව කියන වෙන එකක් සබ්ද ස්ඥාව කියැන වෙන එකක් ගන්ධ ස්ඥාව කියැන වෙන එකක් රස ස්ඥාව කියන වෙන එකක් පොට්ටබ ංාව කන වන එකක් ධම්ම සඥාව කියන්නේ වෙන එකක් ඒ යන මේ සඥා සඥ්ඥාවල වේ මත්තතාවේ දැනගන්නු පොදුවේ ගණ සං්ඥාව කළ කතා කළ අට මේකස් සිතියන විබේදනය දැනග්ඩුවල් එතොට ඒ විබේදනය දැන ගන්න වගේම ඒ ඒ සංඥා පහල වෙන විදිහත් දැනගණ්ඩුවල් රූප සඥා පහල වෙන්නේ ඇසනම් වූ බාහිරාහිතනත් ඇස ම් අභ්‍යන්තරායතනයක් රූපය නම්මු බාහිරායතනය චක්කු විඤ්‍යානී නම්මු විඤ්ඥාණයයක් කියෙන මෙන්න මේ තුන එකතුවීම නිසයි රූප සං්ඥාපාලයන එක වෙනකල්. එතුට ඇස කියනකින් අපිට ශබ්ද කියනෙ ඇහෙන් නෑ. සබ්ද සංඥාපහලෙන වෙන තැනකින්. ඒ බගේම මේ වේමත්තතාාවය කියන එක භාගතුනන්සි වදාරන්නේ මේ විධත්වය විවිධත්වය පින්වත්න වේමත්තතාවය අත්දකින කොට. වේමත්තාවය අදකිනකට අපි එකත් තේරු ගන්න ඕන තරුම්ගන්න ඕනදේ තමයි පින්වත්න මේ වේමත්තතාවේ නිසා තමයි තේරුම්ගන්නන්නන්නේ එකයි වේමත්තතාවේ නිසා තමයි එක පාර රූප ශබ්ද ගන්ද ඔක්කොම අදදකි නැත්තේ විධත්වය නිසා තුළ පවතින්නේ එකම එකම ගොඩගට දාලා කතා කලොත් එහෙම රූප පේන මට්ටම මේ සබ්දත් ඇහෙන් ඕන ගද සුවදත් දැනෙන් ඕන රත් දැනෙන් ඕන පහසත් දැන එහම ින්ඩි පාය දැන් එහෙම වෙන්නේ නෑන එහෙම වෙන්නේ නෑ අපි නිතරම ඔඩ කියන දෙයක් තමයි මෙම හටගෙන නිුද්ධ වෙලා යන ලෝකයේ අපිඉන්නේ කියලා. එතකොට රූප සං්ඥා පහල වෙන වෙෙලාවට අපිට ශබ්ද සංඥා පහල වෙන්නේ නෑ සබ්ද සං්ඥා පහල වෙන වෙලාවක අපිට ගන්ධ සං්ඥා පහල වෙන්න ඇයි වේමත්තතාවයක් තියන විවිධත්වයේ නිසා එක පහර පහල වෙන්න අනකරතේරුම් ගණඩුවු වේ මත්තාවේ ද අපිේ එකයි තේරුම් ගඩුඩ මේ සංඥා පහල වෙනකොට එකම වෙලාවක පහල වෙන්න එකන පෙන්නෙනවා ඇහෙනවා දැනෙනවා හිතෙන ඔක්කොම වෙන්නේ නෑ පෙනෙන වෙලාට ඇහෙන හන වෙලාවට දැනනෑ දැන ලාවට හිතෙන්න්නේෑ ඇයි වේ මත්තතාවයක් තියන සඥාව සංයෝගයක් නෙමීතියන වේ මත්තතාවය ඒකත්තයක් නෙමීතිනෙ වේ මත්තතා අන්න ඒකයි සඥ්ඥා වේ මත්තතා කත මාච භික්කවේ සං්ඥානං වේ මත්තතා මහනිනි සඥ්ඥාවේ වේමත්තතාාවේද ඉතාම හොඳින් දැනගණ්ඩ කියලා භාග්‍යුතුන් වහන්ස වදාලි අන්න ඒකයි ඒකයිහෙම වදාලී ඊළඟට පින්වත්නී දුරජන්සක ශ්‍රාවකයක් දැනගණඩ න නිබේධි පරියාය සූතරයට අනුව කතමෝච භික්කව සඥාන විපාකු සඥාවන්ගේ විපාකයක් දැනග්ඩුවන විපාකයක් දැනගණඩුවන් මොකදද මේ ස්ඥාවන්ගේ විපාකය කතමෝච භික්කවේ සඥානම් විපාකෝ වෝහාර වේ පක්කාහම් භික්කවේ ස්ඥං වදාම මහනනිි ම සංඥාව විවාහාර විපාකකොට ඇත්තේ ඇැයි කියමි. යථයථනන් සංජානාති. යම්යම් අවිරකින් හඳුනා ගනීද යථ යථ වෝහාරති මෙබඳුම සඥා ඇතිව සිටියමි ඒවන් සං්ඥයේ අවෝසින්ති මෙබඳුම සංඥාව ඇතිව සිටියමී ඒ අයුරම විවහාර කරයි. ඔන්න සංඥාවන්ගේ විපාකය මේ සංඥාපහලුනම් විපාකයමකදද විවාහාර විපාකයක් තියෙන්නේ යම්ම අයුරකින් අඳුනගන්නවද හඳුනාගත්තාම මේ වගේම සං්ඥාතියනවා කියලා ඒ අයුරින්ම විවහාර කරනවා ඔක්තම විපාකය ඒ අධාර්ථි පේන සංඥාාව වගේ සඥා තියනවා කියල ඒ විදිහට මේ එකැන්නේ සං්ඥා පහල වෙනකොට ඒ විදිහටම විවහාර කරනවා ඔන්න ඔය අවධානම තියෙන තාක් කල් නිවන්දකින්න බෑ ඇහිං රූපයේ දැකගන්න ගොටම ඒ දැකපුදේ ඇති බවට ඒ විදිහටම විවහාර කරන්න පටන් ගන්න එතුට ඒ විදිහටම විවහාර කරනකොට ඒ විවාහාරයෙන් නිසාම තමයි නොඒ කාකාරය විපාකයන් දහුවෙන කෙන ය නිවින්න ඇත්ති එතුට ඇහින්දකින රූපය පදනම් කරගෙන යාට රූපේ විමර්ශණයක් නැත්තං රූපයේ බෙදා බැලීමක් නැත්තං රූපේ විශලේෂණයක් නැත්තං පිින්වත්නකයි බුදුරජන් වහන්සේ මතක් කරේෝහාර බුදුරජාන් වහන්සේ මතක් කරනවා වෝහාර විවාහාරය පදනම් කරගෙන. වෝහාර වේපක්කාහම් භික්කවේ සඥන්බදා මිමහනිනි මම සඥාව විවහාරයේ විපාග කොට ඇත්තේ කියම විවාහාරය තුළත් සං්ඥාත්දකින විදිහටම මේ සන්දබාල පෘ්‍රතජ්ජනය කසුරුතුවත් පෘථජනය පරිහරණය කරනු විවාහාර කරන්නේ සං්ඥා පහල වෙන විදිහට මෙයා විවහාර කරනු විවාහාර කරන විදිහට මේ රූපය අඳුන ගණ්ඩ පටන්ගන්න එතකොට මේබඳුම සංඥාව ඇතැයි එයා සැබෑවටම පවතින දෙයක්යැයි එයා විශ්වාස කරනවා ඒ විශ්වාස කරන නිසාම පින්ත්නේ සඥ්ඥාවන්ගේ විපාකයන්ටයා මුුණ දෙනවා. ො ඒ සං්ඥා විපාකවලටයා මුහුණ දෙන්න වෙනවා එතකොටඥ මේ නිසා තමයි විපාකය ඒයන්නේ දැ සඥ්ඥාව තුලින් රූප සංඥා පහල වෙනකට එයට මිරිගුවක් කියල එක තේරෙන්නේ මිරිගුවක් කියල තේරෙක් නෑ සත්‍යය වශයෙන් පවතින යමක් ඇති බවටයා විශ්වාස කරනවා ඒකයන එය අත්දකින්න සංඥාවේ විදිහටම විවහාර කරන්න පටන් ගන්නවා ඊට පස්සේවා ඒ විදියටට හඳනගන්නවා. යතා යථනන් සංජානාති යම්යම්මවිරකින් හඳුනාගන්නවද තතා තතා වෝහාරති මෙබඳුම සං්ඥා ඇතැයි ඒ විදියට මෙයා භාවිතා ක භාවිතා කරනවා. ඒවන් ස්ඥී අහෝසින්ති මෙ මේ කාරණය නිසාම, එයාට සංඥාව අර්ථේ නැන මේ ැම් බදුරජාණ වහන්සිේ ධර්මීම් බැලුවමන්නේ මේක මිරිගුක් කියල තේරෙන්නේ සත්ති වසෙන්ම මේ පවතින දේ තුළ යථාර්ථය නම් මේ සත්වයෙක් පුද්ගලෙක්නේ ස මේේ ධාතු කොට ටික ක ්‍රියාත්මක වෙනවා යිස්කන්ද ටික ක්‍රියාත්මක වෙනවා. ආතන ක්‍රියාත්මක වෙනවා නමරූප ධර්මටිකක් වවිනා ලෝකෙ කවරත්දැකීමක් වත් නෑ මේවා තුළ මේ පවතින ගණ සංඥාව මං හිතින් හදාගත්ත දෙයක් සත්‍ය වසයෙන් පවතින දෙයක් නෙමෙයි මෙන්න මේ යථාර්ථයේ පැහැදිලිව දකිින් ධර්මයන්නේ නමුත් සංඥාව විපාකය තමයි මේ ගන්න දේවල්ලේ විදිහටම භාවිතා කරමින් විවාර කරමින් ඒ විද්ධහටම ඒ තුළ ගිලගෙන බැසගෙන ඉන්න එක මේ කවධනමක් එක ඇට තේරෙන්නේ ඒ නිසා මාන අගතයටට නොයෙක් විපාක සකස් වෙනවා කවදාවත් නිවීමක් සාක්ෂාත් කරගන්න. නුරෝධයක් ශාක්ෂාත් කරගන්න. ඒ ස්්‍රාවකයාට අවකාසයක් ලැබෙන්නේ නෑ. ඉඩහසර ලැබෙන් නෑ. ඊළඟට කියනවා කතමෝජ භික්කවේ. සංඥා නිරෝධ මේටික දැනගත් අට පස්සේ අඇයට තුළ ගණ සංඥාවවත පිහිටන්නේ නැතුව බොහෝම විවෘත මනසකින් ලෝකේ අබ්දක් ඉන්න පුළුවන් නිදහස් මනසකින් වහල් නොවිච්ච මනසකින්, නිවහල් චින්තනයක් සහිත ශ්‍රාවකභාවයක් තුළ යායට දායාදවීම කුසලතාවය දායාදවීමේ හැකියාව පවතිනෝ. කතමෝච භික්කවේ සං්ඥා නිරෝධෝ මොකක්ද සංඥාවේ නිරුද්ධවීම කියලා කියන්නේ. පස්ස නිරෝධෝ භික්කවේ සඥා නිරෝධෝ. පස්ස භික්කවේ නිරෝධෝ, ස්ඥා නිරෝධ. මහනිනි. ඉස්පර්සයේ නිරුද්ධ වෙනකොට සඥාව නිරුද්ධ වෙල යන. ඒ නම් මේ අපි තුළ පහල වෙන රූප සංඥා සබ්ද සං්ඥාදී එක්ක දිගට පවතිනේ වන්නේමේ. ඇයිව මත්තාවයක් තියන ඕනේ විධත්වයක් නැතියෙන් ඒ නිසාම සඥාව ඉස්පර්සයේ නිසා පහල වෙනවා ඉස්පර්සයේ නිරුද්ධවීමෙන් සඥාව නිරුද්ධ වෙලා යනවා කියලා බුදුරජාණ වසගේ ශ්‍රාවකය හොඳට ඒ ගැන දැගෙනින් දඕන පින්වත්න. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයාට ඉතාම පැහැදිලි නුවනක්තියෙන් ඕන ඒ එකයි භාගතු වහන්සේ එතන පැහැදිලිවා අපට දේශනා කරන්නේ. දැන් පින්වත්න මේ තුළ යථාර්ථවාදී රිත්මය නොතේරෙන තැනක සම්පූරණයම, සංඥාව දැම අපිට උත්සාහ කරන්නේ භාගතුන් වහන්සේ ශ්‍රාවකයාගේ චිතනය තුළ සංඥාව කියන්නේ සම්පූර්ණයම හැගීම් ටිකක් විතරයි. මේ හැගීම්වලට වහල් වෙච්ච ගතියක් තමයි අපට තියෙන්නේ. ඒ ඒ හැගීම් ටික උද්ගත වෙනකොට මම මගේ නිත්‍යය සුක වසෙන් අපේ ඇතුළට අරගන කටයුතු කරනවා. නමුත් මේක නිරෝධ ධර්මයක් විදිට දකින්න කියලායික් මතා කරන්න ඇයි කතමෝච භික්කවේ සඥා නිරෝධ, කොහොමත සඥාව නිරුද්ධ වෙන්නේ. පස්ස නිරෝධෝ භික්කවේ සඥා නිරෝධෝ. ස්පරසේ නිරුද්ධ වෙනකොට සඥාව නිරුද්ධ වෙල යනවා. ස්පර්ස නිරුද්ද වෙලා යනකොට සංඥාව නිරුද්ධ වෙලයනවා මේ මම අදකින රූප සං්ඥා, සබ්ද ස්ඥා, ගන්ධ සං්ඥා, රස ස්ඥා, පොට්ට අබ්බ සං්ඥා දම්ම සං්ඥා ආදී සං්ඥාවම් තුළ සිද්ධ වෙන්නේ වෙන මොකක් පදනෙමි නාම ධර්ම ටිකක් ඇති වෙලා නැතිවෙලායාමක් විතරයි ඉත්තිරි නැතුව නැතිවෙලයාමක් විතරයි කියලා. එයා මේ තත්වය අද්දකිනෝ. ඒ අත්දකින කොට. මේක නිරෝධ ධර්මයක් මේ සියල්ලුම සං්ඥාවන් ඉස්පර්සය නිසා ඇති වෙනම් මගේ ඇතුළි සිද්ධ වෙන වැඩක් මේක මගේ අභ්‍යන්තර ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් මේක ඒ අ්‍යන්තර තුළ ඇති වෙන ක්‍රියාපටිපාටියය නිසාම නොෙක්කාකාරයේ සං්ඥාවන් පහල වෙල මම අනාත වෙලා යනෝ මොකද අනාතවෙන්නයයි සංඥා පහලවීමම අවුල නෙමී සංඥාවලට අනුව පින්වත්න ඊට පස්සේ විතර්ක පහල වෙලා ප්‍රපංච කරනයකටත් අවු වෙලා ඊට පස්ස පින්න්නවත්නේ ඒ දැක් අත්දක්ක රූප සඥාව මම මගේ මගේ ආත්මී කියලා වසගේ පවත් පන්න ගිහින් එයා නැවතකර්ම සකස් කරගෙන අනාගතයට දුකත්මෝරලා අනාගතයට නැවත සංසාරයට වැටිලා අනාත ශ්‍රාවක භාවයක් අපට මුණ ගැහෙන්නේ. අනාත ශ්‍රාවක භාවයක් අපට. එතකොට මේ මේ අත්දැකපුදේ තුළ යථාර්ථය සංඥාවේ යථර්ථයේ තේරුම්ගඩ බැරිවීම තුළ මං ඇතුළට ගත්ත විදිී අවුල නිසා ඒගෙන ඇතුළට ගත්ත විදි අවුල දැන් අපිහිතමු දැන් ඔය තරුණ තරුණියෝ අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධතාවක දැන් එක්තරා තරුණයක් සම්බන්ධ රූප සංඥා පහලවිම නිසා තරුණයකුට යම් කනස්සල්ලක් ඇතිවන්න පුළුව පසේ ඔුන් අතර ඇතිවෙන සම්බන්ධතාවේ යම්වෙලාකු බිඳ වැටුන්ට පස්සේ ඔහු තුළ විශාල වසේෙන් බිඳ වැටීමක් කඩා වැටීම ගභ්‍යන්තර චින්තනය තුළ මහා එපාවීමක් සමාරවිට නාන් රවල කොඩි කපන්න්නුවත් මතක්වේ නැතිමට්ටමට ජීවිතය නිකං කලකිරීමක් ඇතිවන්න පුළුවන්. නමුත් ඒකයා ඇතුළට ගත්ත විදි අවුලක් නතින්නේ. දැයා ඒ ඒ තරුණියව දකින. ඒ තරුණිය සමග වැරැකා කරන තැව හමට යි ප්‍රශ්න ඩිපයහෙම. මතකතියාගන්න ඒ රූප සංඥා ඇතුළට ගත්තට පස්සේ ඒ සඥා පදනම් කරගනම නොයක්කාකාරය සිතුවිලි හිතට ගලාගෙන එනවා ඒ සිතුවිලි ගලාගෙනාව පස්සේ අපි ඒවත් උපාදානය කරගන්නවා ඊට පස්සේ යටට ඕන ඕන විදියට රප නඩත්තු කරන්න උත්සා කරනවා එක තවදාවත් කරන්න බැරි දෙයක් එති මේ කරන්න බැරි දෙයක් අපි කරන්නකින් කොච්චරමාරුවයි වටවාද කියනවා නං මේ අපහසුතාවේ නිසාමයි ලංකාවෙ ගොඩාක් සමාර්ර සියදිවිහානි කරගන්න තැකට පවජීවිතයේ පෙළබෙන්න්න පුල. ඇයි මේ ගණ සංඥාව මිරිගුවක් කියලා හොයාගණඩ බැරිවෙච්ච නිසා. මේක තනිකර පට්ටපල් බොරුවක් මේ මගේ මගේ හිත විසින් කරපු මහා මුලාවක් මේක කියලා මේක යතර්යේය දැනගණඩ බැරිවෙච්ච නිසයි. එමන එතකොට දැන් මේ අතාර්තය පැහැදිලිව තමගේ හදවතීම දැක්කට පස්සේ රූප සංඥාතුළ යාගේ මනස හලවෙන්න. මේ සම්පූර්ණයෙන් හැගීම් ටිකක් විතරයි. මං මේ මගේ ඇතුළ හදාගත්ත හැගීම් ටිකක් මයි මෙතන ක්‍රියාත්මක වෙන්න කියලා. පැහැදිලිව මේ අතාර්ථය අපේ තමන්ගේම හිතින්. මේ අතාාර්ථයේ දැනගත්තර පස්සෙ පින්වත් එතැන නිවීමක් මයි අත් දකින්නේ. එතකොට සංඥාව ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් සංඥාව නිරෝධ ධර්මයක්. කතමෝච භික්වේ සංඥා නිරෝධ සඥාව කොහමද නිරුද්ධ වෙන් ස්පරසයේ නිරුද්ධ වෙනකොට සංඥාව එතන මෙතනම නිරුද්ධ වෙල යනවා කියල යම්ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් වුණු ඒේ දැක්ම තුළ තමයි යථාර්ථවාද එකන සම්මාධීට්ටියයට පත්වෙෙන්නේ වොන බලන් ඉත්තන මීලළඟට භාගුතු නාන්සි වවදාාරණයක අය මේවා අරියෝ අට්ටංගිකෝ මක්ගෝ සං්ඥා නිරෝධගාමිනී පටිපදා පින්වත් මහනින මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ තමයි සං්ඥාව නිරුද්ධවීමේ ප්‍රතිපදාව ඒනම් මේ ගන සඥාව අල්ලගන මේ නිසාම කර්ම සකස් කරගෙන යනකින් ගැලවෙඩ තියන මේක නිරුද්ධ කරලදාණන්ඩ තියෙන සදාකාලිකෝම නිරුද්ධ කරල දාන්නට තියෙන වැඩපිල්වෙලමුකක්ද. කවදාවත් සංඥාහිටින් නැතිවිදිට මනස තුළ සංඥාරන්දී නැතිවිදිට ඒ සංඥා උපාදාානය නොවනවිදියට ඒ සංඥාවන් පදනම් කරගෙන නොෙක්කාරේ සංකාර ධර්මයන් මගේ හිත තුළ උපදිින් නැතිවිදිට අවබෝධය හදාගන්න පාරමකදද. ඔන්න බලන්න මේ ගැටලුව විස්තර කරල විස්තර කරලා ඔන්න විසඳුම කියන තැනට භාගතුනාන්සිේ වැඩම කලා පැමිණනා දේශනා කළා. අය මේ වාරිියෝ අට්ටංගිකෝ මක්ගෝ සඥා නිරෝධගාමිණනි පටිපද මුළු විශ්වධාතුවම තුළතියෙන්නේ වනම් මොකක්වත්න සංඥා ගොඩක් එක නිරුද්ධ කන පපතිබා ආර්යෂ්ඨාංගික මාර්ගය පලවෙෙනක සම්මාදිට්ටිය. දැන් මේ පිළිබඳ එකඇන්නේ සංඥාව සංඥාව කියන්නේ මොකක්ද ට පස සංඥාව වේ මත්තතාවේ කියන්නේ මොකද නිධන සම්භාවය මොකක්ද එත නිංයාට ගයාට පස්සේ පිවොත්න්නේ මොකදද සඥාව කියලා පැහැදිලිවෙන්නේ සං්ඥාව විපාකය මොකද සඥාව නිරෝධය මොකද කියල පැහැදිලව දැනගන්නකොට තේරනවා මේකම් නිකන් හැගීම් ගොඩකට මන්තුල පවතින වහල් භාවයක් මෙතන ක්‍රියාත්මකවවෙන්න කිය. එහෙම අ්දකිනකොටම මේ යා තුළ සම්මාධදිට්්‍යිය තුළ මූලික පදනමට අදාල වැඩපිළි වෙල තුළයි හිට ගැෙනින්. සම්මාධිට්්‍යිය තුළ ඉන්නේ එකොට ඒ සම්මාධිට්ටියට ආවට පස්සේ එතින් යාට ආර්ය්‍යෂ්ටාංගික මාගේ ඉදරින් එයාට තවදුරටත් සම්මාදිට්ටි මේ දැක්ම තන්ගේ හදවතින් දැකගන්න මැතැනට තන්ගේ හිත ගොඩනඟ ගන්නයි දැම් තියෙන් ඉ පෙන්වත් ැමි අපි අල්ල ගන්න ඇහැ පදනම් කරග අල්ගන්න ගැහැනියෙක් පිරිමියෙ මේ විදියට අල්ලගන්න සියලුම දේ වල්ද ක්ේදනා සුකවේදනා මෙසිතුවිලි හොන්ද නාරක මේ ඔක්කොම පින්වත්න සං්ඥාමාත්‍ර විතරයි සඥ්ඥාමාත්‍ර විතරයි මේවා ඔක්කොම සංඥා සමස්ථ මුළු විශ්ව ධාතව තියන සියල්ලම මමත් දකින සංඥා ගොඩක් විතරයි නමුත් ඇතුළට බෑල බැලුවට පස යාාතාර්ථය නම් මා හිස් භාවයක් කියල දකිනකොට හිත ශාන්ත භාවයට පත්තිෙනවා අන්න සම්මාධිට්්‍ය තව දුලටත් උපදිනෝ ශාන්තභාවයට පත්වනවා. දැන් හිතට ශාන්තභාවයක් දැනෙනවාවද නැද්ද දැනෙනවා. හහි දෙැක්ක රූපයේ නිසා ඇතිවෙච්ච ඕ ඕලාරික කෙලෙස් සුපදින සංකාර හිතර ගල්නුවට වඩා බොහොම ශාන්තභාවයක් හිත තුළ ඇති වෙලායි තියන්න්නේ දයි එතකට අන්නේ ශාන්තභාවය කියන්නේ මකද ඒකත් සංඥාවක් අන්නේ තනත් වි දර්ශනා කරන්නවට මගේ හිතේ ද ඇතිවෙච්ච ශාන්තභාවයක් තියෙනවන ඒ ශාන්තභාවය කියන්නේ ඕකත් සංඥාවක් දරෝකත් ඇතිවෙලා නැතිවෙලා යනවා කිය අ ඒ ඇතිවෙච්චු සිතත් ඇතිවෙලා නැතිවෙලය නාආකාර දකින සියල්ලම සඥඥා එතකොට මේ සියල්ල තුළම ශූන්‍යතාවයක් එයායට අත්දකිඩ ලැබෙනවා මෙන්න මේ සියලුමදේවල් සංඥාාවවට ඒ ොතේ ඇතිවෙන සිතේ ඇතිවෙන නාමධර්මයේ පවා පුෂාන්තයි ප්‍රණීත් සුකයක් ඇති වෙනන භාවනාව තුළ ප්‍රීතියක් ඇති වෙන මේ කොඳයි හොඳයි කියලා හිටියෝ ඒේ තරයන ඒවත් නොඒ කාරයක සංඥාවිතරයි ඒවත් ඇති වෙලා නැතිවලෙන නාකාරය දකින්න පුළුවන්. බාහිර ලෝකයේ පිළිබඳ තන් ගිහිත තුල පවතින සඥාව නිරුද්ධ වුණොත් බාහිර ලෝකයේ වටිනාකම් අගයක් වටිනාකමක් පිහිටක්. වටිනා දෙයක් ය කිස්සීම දෙයක් හිටින්නේ අපේ හිතේ වටිනාකම් හිටලද තියෙනෙ නැද්ද අපේ හිතේ අපි හිතින් හදා ගත්ත වටිනාකම් ගොන්නක් හිතේ හිටලායි තියෙන්නේ පින්වන්නේ එතකොට මේ ඒ වටිනාකමුත් සැබෑවටම පවතින දේවල් නෙමි ඒවත් ඔක්කොම සංඥාව මෙන්න මේ මුලාව අවබෝධ කරනකොට තව දුරටත් තර සම්මාධදිට්ියම තමයි ඒ පුද්ගලයා තුළ ප්‍රතිවේදවෙන්නේ එතකොට මේවා ඔක්කොම නිරුද්ධ වී අන දේවල් විදියට අපිට දකින්න පුුවන් වුණොත් ඒේ දැක්මට උදව් කරන්නේ ත්‍රීලක්ෂණයේ මකක්ද ආනිත්‍ය දුකා අනාආත්ම. මේ ඇති වෙන සියලු සංඥා අනිත්‍ය වශයෙන් දැක්කොත්. අනිත්‍ය වෙන සංඥා ගොඩක් මම සුක සංඥාවෙන් අල්ගත්තවොත් මව දුක ලුහ බැඳන බව දැනගත්තොත්. අනිත්‍ය දුක නම් එතන මම වසයෙන් හරි මගේ වසේෙන් හරි මගේ ආත්මය වසයෙන් හරි ගන්න කිසිම සං්ඥාවක් නෑ කියලා දැන ගන්න පුළුවන්ුුණොත් දැන ගැනීම තුළ ඒ දැක ගැනීම තුළ සංඥාව පිළිබඳ අවබෝධයෙන් යුතුව එයාට පුළුවන් නිවෙන්න පින්වත්නේ එයාට පුළන් සම්පූරණීම නිවෙන්න එතුර මෙතනපි දැනගන්න ඕන චතුරාර් සත්‍යය පරියායටමකක්ද සංඥාව කියන්නේ දුකක් සංඥාව කියන දුකක් සංඥා පහල වෙන තාකල් දුක පවතිනවා ඔ සංාාව ඇතිවෙ වන්නේ දුකට හේතුවම කත්ත ඉස් පර්සයයි. ඉස් පරසේ නිසයි මෙහැම සංඥාවක්ම පාහල වන හේතු සහිතයි. ස් පරසේ නිරද් වීම සංඥාව නිරද්ේ අන්න සංඥා රෝධග සංඥා රෝධය. එතුොට සංඥා රුද්ධ කරන ප්‍රතිපදාව ආර්ියෂ්ඨාංගික මාර්ගයි. තු මේ සංඥාවක් කෝම පින්වත් මම කියල ගත්තාත් තම්ම තාත් අදුවපුතා මේ ආකාරෙන් සවිඤ්ඥානික දේවල් ගත්තාත් ආවිඤ්ඥානික දේල් ගත්තාත් මේ ඔක්කොම සං්ඥාටික් විනාාවන්න කිස්සීම දෙයක් නෑ කියල දකිනකොට සඥඥාවෙන් නිදහස්වච්ච හිතාක් ඇතිවුණ කවර සංඥාවක් ඇතිවුනත් ඒ සංඥාවකිරෙ බැඳීමක් ලෙං ගතුකමක් ඇයි හොඳයි එකමක් ඇති නොවන විදියට ඒ පුද්ගලයකි චිත්ත සන්තාන ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව නිවෙන්න පටන් ගන්නවා. ට ටිකෙන් ටික ටිකෙන් ි නිවෙනකොට යා තුළර සම්මාධදිි්ියමයි ප්‍රතිවේද වෙන්නේ. ඒයි මේකට වෙන පාක්නෑ ආර්ගෂ්ඨාංගික මාර්ගයෙන් තොර සංඥාව නිරුද්ධ කරන්න වෙන පාක්නෑ එතකට දැම් නිසා නි්බේධික පරියාය සූත්‍රයේ පැහැදිලි කරන සංඥාවී යථාර්ථය තේරුම් ගැනීම තුළ ශ්‍රාවකයායට පුළුවන් සංඥාවෙන් සදාකාලිකෝම නිදහස්සලා අවබෝධය කරාපියමන් කරන්න. එතු ො බන්ඳු අවබෝධයක් පිණිස, අපි මේ ධර්මී පරිහරණය කළ යුතුයි. නිබ්බේදික පරියාය සූත්‍රය මතු කරන කාරණය අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. තුර සඥා කියන භාවිතය තුළදී සංඥාව කියන්නේ මොකදද සංඥාවේ නිධාන සම්භාවය මොකක්ද සඥාව වේ මත්තතාවේ මොකක්ද සංඥාවේ විපාකය මොකද සංඥාව නිරෝධය මොක්ද සඥා නිරෝධගමින් ප්‍රතිපදා මොකද කිය මික් මේ දහම් පරියාය තුළම යම්ශ්‍රාවකයකුට ඕනනම් අවබෝධය කරයන්න පුුව තරොකොම අතරල් දෙම. එබඳු අවබෝධයක් පිණිස මේදේශන වඋපකාර වේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.